අයබෝවන් ඔයාල හැමෝටම ලැබුවා වූ නවවසර හැමෝටම වාසනාවන්ත සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ මුං කැවුම් හදාගන්න විදිය තමයි. ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න කලින් ඔයා තවමත් මාව subscribe කරලා නැතිනම් subscribe කරන්න ළඟින්ම තියෙන bell button එකත් touch කරන්න. අවශ්‍ය ප්‍රධානම මූලික ද්‍රව්‍ය තමයි මුං ඇට. ඉතින් වියලි මුං ඇට වලට ඕනම එකක් ගන්න පුළුවන්. මම මෙතන පියලි කරපුවා ගත්තට මේ තියෙන්නේ ඉතින් සීනි ඒ වගේම පාන් පිටි වතුර ටිකක් වතුර කෝප්ප එකමාරක් විතර බැද ගන්න තෙල් ප්‍රමාණයන් මම ඔයාලට සඳහන් කරන්නම්. කා කුඩු සහ ලුණු කුඩු ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකට පොල් කිරි හරි එහෙම නැතිනම් පොල් පවුඩර් එක හරි අවශ්‍ය වෙනවා. ඉස්සරලාම මේ විදිහට හොඳින් සෝදලා ගියලාගත් මුංගට ටික රන්වන් පාට වෙන්න කබලි බැද ගන්න ඕනේ. ඔන්න ඉතින් බැදගෙන අවසానයි රන්වන් පාට වෙන්න බැදගත්තා. අපිට දැන් මේක ග්‍රයින්ඩර් එකකින් කුඩු කරගන්න පුළුවන්. දැන් මම මේක කුඩු කරගන්න යන්නේ. ඉතින් මේක හරිම ලේසි රෙසිපි එකක් තමයි. විනාඩි 30යි. ඉතින් මට විනාඩි 30යි ගේ මුං කැවුම් බැදගන්නම. මේකට මුං කැවුම් එහෙම නැත්නම් මුං අලුව කියලා සමහරු කියනවා. ඉතින් තෙලේ බදින නිසා මුං කැවුම් කියලා තමයි අපේ ව්‍යවහාරේ යන්නේ. එක එක පළාත්වල එක එක විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ මම පිලි ටික බැදලා පැත්තකින් තියාගෙන මේ විදිහට සුග සිරප් එක හදා ගන්නවා. සීනි ටික උණු කර ගන්නවා. වතුර කෝප්ප එකමාරක් මේ විදිහට දාලා සීනි ග්‍රෑම්ස් 250 මම මේ විදිහට උණු කරලා සිරප් එක හදා ගන්නවා. ඉතින් මේක හොඳින් උණු වෙලා ඇලෙන ගතියට වගේ තමයි තියෙන්න ඕන. ඒක තමයි පදම. සීනි ටික උණු වෙනකන් මම බන්දේසියක් ලෑස්ති කරගන්නවා. ට්‍රේ එකක් මේ විදියට අපේ හදාගත්තු මුංගට පවුඩර් එකෙම ටිකක් මේ විදියට අඩියට ඉරලා ලෑස්ති කරලා තියාගන්නවා. ඔන්න දැන් ඇදිලා ඉවරයි. ඔයාලට පේනවා නූල් ඇදෙන ගතියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක බෝල් එකකට දාගන්නවා අපේ පවුඩර් එක. අපි හදාගත්තු මුං පවුඩර් එක. ඊට පස්සේ සිරප් ටික මේ විදියට ටිකෙන් ටික එකතු කරගන්නවා. එකපාරට එකතු කරගන්න එපා. ඒක වැඩි වෙයි. ඒක නිසා ටිකක් එකතු කරලා බලලා ඊට පස්සේ ඔයාලට තවත් මදි වගේ තේරෙනවා නම් ඉතුරු ටික එකතු කරන්න. අපි දැන් මේක කලවම් කරගන්න ඕනේ. ඔයාලා මේක ඉක්මනින් කලවම් කරගන්න ඕන. ඔයාලා මේකට පැණි එකතු කරනවා නම් හදිසි වෙන්න ඕනේ නැහැ. ඉක්මනට හයි වෙන්නේ නැහැ. සීනි විතරක් එකතු කරනවා නම් ඉක්මනින් මේක ගහයි වෙන්න බලනවා. ඒක නිසා ඉක්මනින් මේ විදියට කලවම් කරගෙන අපි සාමාන්‍ය අලුව කපන විදියට බන්දේසියකට තුනී කරගන්න ඕනේ. අපි හදාගත්තු බන්දේසියට මේක දාලා ඉතින් ඔයාලට පේනවා මේකට තව සිරප් ටිකක් ඕන වෙනවා. කියන්නේ මේක ඇලෙන ගතිය මදි. මම තව ටිකක් එකතු කරගත්තා. අපි හදාගත්තු සිරප් එක ඉවර වුණේ නැහැ මගේ මේ ප්‍රමාණයට. ඒකයි මම එකපාර දාන්න එපා ටිකෙන් ටික දාන්න කිව්වේ දෙසෙකට වගේ. ඔන්න දැන් මෙන්න මේ පදමට තමයි තියෙන්න ඕන. දැන් මේක ඉක්මනට හයි වෙන නිසා ඉක්මනින්ම තුනී කරගන්න ඕන. ඉතින් මුං කැවුම් හදනකොට ගොඩක් තුනියට තමයි අපේ අලුව කෑලි ටික කපා ගන්න. මුං අලුව තමයි ඉස්සලා කපා ගන්න. ඊට පස්සේ තමයි අපි මුං කැවුම් කරලා එක හදන්නේ. ඉක්මනින්ම මේ විදියට තුනී කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේකට රෝලින් පින් එකක් එහෙම නැත්නම් පිරිසිදු බෝතලයක් අරගෙන හොඳින් තුනී කරගන්න. ඉතින් බන්දේසිය ලොකු නිසා මම සයිඩ් එකට අරගෙන ඔන්න උඩිනුත් ආයේ පිටි ටිකක් එකතු කරගත්තා. අපි හදාගත්ත පිටි එකෙන් මම ටිකක් අයින් කරලා තමයි එකතු කරේ. ඒ කියන්නේ අපි උඩට දාලා මේ වගේ තුනී කරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා මුං පිටි ටිකක්. දැන් මම මේක ඔයාලා කැමති කෑලි හැඩයකට කපා ගන්න පුළුවන්. මම අලුව හැඩයට තමයි කපා ගන්නේ. ඔන්න ඉතින් දැම්මම හයි වේගෙන එනවා. ඔයාලට පේනවා මේක ඉක්මනින්ම කපා ගන්න ඕනේ. කපාගෙන ඉක්මනින් අයින් කරගන්න ඕනේ. මේවා පැණි දාලා එකතු කරලා හදනවා නම් අපිට නිවාඩුව හදා ගන්න පුළුවන්. ඉක්මනින් හයි වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙහෙ ගන්න පැණි නැති නිසා සීනි වලින් තමයි මම හැදුවේ. ඔයාලා පැණි වලින් හදනවා නම් භාගයට භාගයක් සීනි සහ පැණි එකතු කරලා
හදාගන්න පුළුවන්. දැන් මම මේ විදිහට කෑලි ටික අයින් කරලා ඊට පස්සේ මේකට බෙටර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි පිටි මිශ්‍රණයකින් බෙටර් එකක් හදාගන්න ඕන. බෙටර් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්ප භාගයක් සහ කහ කුඩු ටිකක් මම ඔන්න එකතු කරා. ඒ වගේම පොල් පවුඩර් එක තමයි මම ගත්තේ. ඔයාලට පොල් කිරියක ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ලුණු එකතු කරගන්නවා. ලුණු තේ හැදි භාගයක් මම එකතු කරගත්තා. ඊට පස්සේ වතුර එකතු කරගන්නවා. ඉතින් ඔයාලා පොල් කිරි ගන්නව නම් වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. පොල් පවුඩර් එක නිසා තමයි මම වතුර එකතු කරගත්තේ. මේ පාන් පිටි ගන්න වෙලාවට ඔයාලට පුළුවන් හාල් පිටි ගන්න. හාල් පිටි ගන්නවම තවත් ටිකක් ගත්තාම තවත් ටිකක් මේක ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් ඔයාල කැමති තෙල් වර්ගයකින් මේක වැද ගන්න පුළුවන්. පොල් තෙල් තමයි මේකට ඔරිජිනල් රෙසිපි එක. ඊට පස්සේ අපේ අලුව කෑලි ටික අපි කද හදාගත්තු අලුව කෑලි ටික අපේ බෙට එකේ මේ විදියට පොඟවලා කවරයක් විදියට හදාගෙන අපි තෙලේ වැද ගන්නවා. සාමාන්‍ය උෂ්ණත්වයෙන් මේක වැද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි හදාගත්තු මුළු අලුව කෑලි ටික ඔක්කොම අපේ බෙට එකේ එකතු කරලා ඒකේ කවරයක් විදිහට පොඟවලා අරගෙන බැද ගන්න ඕන දෙපැත්ත. ක්‍රිස්පි ගතියට බැද ගන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න, හාල් පිටි එකතු කරනවා නම් බෙට එකට හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. ඉතින් මට පාන් පිටි තමයි මම එකතු කරේ. ඒත් හොඳයි, වඩා හොඳයි ඔයාලා හාල් පිටි එකතු කරගන්නවා නම්. ඔන්න ඉතින් හොඳ ක්‍රිස්පි ගතියට හදාගෙන තියෙන්නේ අපේ මුං කැවුම් ටික. මේක ඔයාලට හොඳට රස බලන්න පුළුවන් තේ මේසෙට විශේෂ අවස්ථාවකට. කාටත් ආස කරන, කවුරුත් කැමති මුං කැවුම් දැක්ක පහසුවෙන් හදාගන්න විදිය, ගෙදර හදාගන්න විදිය. ඉතින් හරිම ලේසි පහසුයි. විනාඩි 30ක් මේකට යන්නේ. ඔයාලා මුංගැට ටික බදලා ගන්න අවස්ථාවේ ඉඳලා මුංගැට ටික මුං කැවුම් හදන්නම විනාඩි 30යි මට ගියේ. හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. වැදගත් වුණා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් හැමෝමත් කන්න ආස කරන මුං කැවුම් මෙන්න මේ විදියට තමයි ලේසියෙන් පහසුවෙන් හදාගන්නේ. ඉතින් මං හිතනවා මේක කවුරුත්ම ආස කරන දෙයක් තමයි. හරිම ක්‍රිස්පීට, හරිම රසට තියෙනවා. ඉතින් හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ඔයාලට ගොඩක්ම ස්තුතියි. ආදරේ මගේ යාළුවන්ට. පරිස්සමින් ඉන්න. නැවතත් කියනවා ලැබුණා වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා. ඔන්න ඉතින් පේනවා මම කාලත් රස බලලත් ඉවරයි. නියමෙට තියෙනවා, හරිම රසයි. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. නැවතත් තවත් රසබර වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න. Thank you for watching my video. God bless all my friends. See you next video.